නමේ වසරේ දවමේ සංක්‍යයා පාඩම. අපි සාමාණ්ඩෙන් භාවිතා කරන්නේ දහයි පාදේ සංකයා එහම නැත්නම් දශමය සංකියයා. ඒනම් මොනවද මේේ දුවීමේ සංක්‍යයා. අපි භාවිතා කරන්න දහිපාදේ සංක්‍යයා දැක්විය හැකි තවත් එක්කා කාරයක් තමයි මේ දෙකේ පාදේ සංකයා. හරිට භාෂාවන් දෙකක් වගේ දහයිපාදේ සංකයා දෙකේ පාදයට හැරවීම දෙකේ පාදේ සංක්‍යයා දහයිපාදයට හැරවීම අපට මේ පාඩිේ දිිගෙන ගැනීමට අවස්ථාව ලබෙනවා. ඒ විතරක් නෙ මේ ගඩක් සසිසුන්ට පහස කොටක් වෙන දීමේ සංඛයා එකතු කිරීම ඒවාගේම අඩු කිරීම එහෙනම් අපි බලමු කොහොමද මේ දේවාල්ටික ඉතා සරල්ලව පැහැදිලිව සම්පූර්ණයෙන්ම ඉක්මනින් මෙම පාදමට අදාල වීඩියෝකොටස් හතරෙන් පහස්වෙන්නගෙන ගැනීමට. ඉතිං ඒනම් අපි මුලින්ම කතා කරමු දායපාදේ සංඛයාලයා දැක්වීම ගැන ඕගොල්ට මතගැතිය ඔගොල පොඩිකාලේම ඕගොල්ල ගණකරාම කියලා ගණන්වාගයක් හැදවා ඉන් ඒ අපි කළේ අපි මේ එදිනදා භාවිතා කරන දහයපාදේ සංකයා ඒමනත්තනන් අප ඒෙට කියලා දශමය සංඛ්‍යයා කියන ඒ දහයපාදේ සංකයා කොහොමද හැදුනි මුලින්ම කොහොමද හැදුන කියන එක තමයි අපේ ඉගෙනත්ත ගනකරාම වලින්. ඇත්තරම ඉතාම වටිා කොටසක් තමයි ගණකරාම කියලා කියන්නේ මොකදේ ගණකකාාම වලින් තමයි අපට අන්තුරගන්න පුළුවන්වෙන්න මේේ දායපාදයංකයක් කොමද හැදෙන්නේ. දායපාදය කියනක පැත්තකරදාමක අපි ැම් මේ කතා කරන්න අපේ ඉදිිදා භාවිතා කර දැන් වාල පෙන මිම නිිරතිවා. තුන්දදාස් පන්සිය විසි හයකිනගේ. තුන්දාස් පන්සේ විසියකිාගේ කොමද හැදුනෙ කියන එක? බල අගන කරාමවාය මතක්කර ගමු අපි ඒේ පලවෙනි කූරට අපිකිව්වා එක ඒ ව කියලා දෙවිනි කූරට අපපිකිවා දහඒවා කියලා තුන සීඒවක්වා හතරනි කූරට පකිවා දාහේ ව කියලා ඒවගේම එ කූරුටික තවත් එහට හාහට යන්න පුළුවන් ඒවගේද මේවා මේ ගණකරාම වගේ කොටා සබිට තවත් වාලගගේ පහල පන්තිවලදදි තැන්තැංගල හම්මුණ ඉතික හැන්්ඩයි. මෙට මේක අධාපීගෙන ගණ්ඩයන්නේ වෙනත්ම ආකාරයකට. මේ මේක එකේ හැදු නමක එකව කියලා කියන්නේ ඇයි කියනෙ එකයි මන් දැවාලට කියන්නඩ යන්න. දැන්වාල බලනව ඇති මොකද අප අද කතාරන්න නෙ දෙකේ පපාදය සංක්‍ය අදවීමේ සංක්‍යයා ගැනේ දහයපාදය ැ කියලා අපති චුට්ට දායයිපදය ගැන ඉග ගත්තුත් අපට ලෙේසි ඒ වගේම දෙකේ පාදය ගැන ඉගෙන ගන්න. ඔන්න බලන්න මේ එක කොමද හැදන කියලා. මේ කැහැදිල තියෙන්නේ දය බින්දුවනි බලය. දාහය බිින්දුවනි ල කිය දවාහට මතක් වෙනවා හැ හැමස් ඕනම සංඛ්‍යාවක බිින්දනිි බලය කියන්නේ එකයි කියනගැනේද. අපිකමක පහහි බින්දුනිි බලෙත් එකයි. දාහදාහ හ බිඳදුි බලෙත් එකයි සියක් දාහ බිින්දුිනි බලෙත් එකයි ඕන මේක ිින්දුනිි බල එකයි නම් දහය බිදුි ල එකයි ඔන්නඒව හැදුනා. ඔන්න දාය හැදුනිිකො දා දාහය එකේ බලය ඕන හක එක ලය ගැ හයාගෙවනනි න දායකේ බලය දාය. සිය හැදුනේ දාය දෙකේ බලයේ. දාවර අදධාය සය ඒගේ දාහයත්තුනේ බලෙන් දාහ හැදුන. එකෙ දාහයතුම් පාරක් ගුණවුණන හම දාහ හැදුුණ. ඉටන් අපිේ එදා එකේව දහයව සීව දහෙව කිව්වට දැන් අපි දන්නවා මෙන්න මේ එකේව දහයව හැදුනේ දහයේ බලවලින් තමයි මේවා හැදුන කියලා. ඉති මේ දහය බලවලින් හැදුුණු නිසා තමයි මෙන්න්න මේ අපි භාවිතා කරන අදාගයන්ුවනට අප කියන්නේ දායේ පාදේ සංඛ්‍යයා කියලා. දහයේ පාද ඇයි මේ දහයේ පාදය කියන්නේ. පාදය කියන්න අල දන්නවා මෙටම බින්දුු ඒක කියලා උඩින්ලිය නිලක්කමටි කියීම දර්ශකය කියරනේ ද දර්ශකේ කියලා. ඒ වගේම මේ ලොකුවගේට අපි කියන්නේ පාදය කියලා මේක පාදය මෙතන දර්ශකිරින්. පාදය දහය වෙන. සංකයාාවන්ටික කකින්ක් තමයි මේ හැදිල යෙන්නේ මෙන්න මේ තුන්දාස් පන්සිී විසිය කියෙනගේ ඉතින් ඉන්නේ නිසා තමයි ි මෙන්න මේ තුන්දාස් පන්සේ විසි හය ඒ වගේ ඕනමගයක් අපි අද භාවිතා කර නෝනමගේ අපපි කියන්නේ දහය පාදය සංකයා කියලා. ඇ මෙතනිහට අපිමතවත් දශම සංකයා කියලත් මේක භාවිතා කරවා ඉතින් දශමේ සංඛ්‍යයා කියල කියන්නේයි කියන කත්මම පසුවට කියල දෙන්න අපි දැනට අපි දහය පාදය සංක්‍යයා හැදුන විදදිිය ගැන. ඒ ට ො ක් රට ලබල ග න්ට කු හැදුන කියල යිට ඒ හැදන වට මත ම පලවෙනිිකර හයයක් තිබුණන වෙෙනනිකුර දෙයි පහයි හත්තුනයි ආදිවශයෙන් තිබුණ. ඉති ඒක කූරට තිබුණ අග්‍යියන්ටිකම ති ලිවා එකේ හයක් වන හම එක වැඩිවෙන්නන හයෙන් එන හයයි. දහයකර තිබුණ දෙක්නේද බෝල දෙකක්තිබුණ යවාදක්කෙන දහයිවදක් යන විස්සයි. ඒවගේ සීව පහක්තිබුණ පන්සීයයි. හ තුනක් බුණ එක තුන්දාහයි. එතකට මේ විදියට කූල් හතරතිබුණ අග්‍ය අන්ටික ම ලියාගන එකතු කරපුවා මටෙන තුන්දාස් පන්සීයවිසි හය. අන්න එහෙම තමයි තුන්දාස් පන්සේ විසියයි කියෙනාග හැදෙන්නේ. ඉතිං ඕනාමාගේයක් අපිට මේ ගණකරාමු හරහා අපිට හොයා ගන්න පුළුවන් කොහොමද හැදන කියර. හැබැයි මේ හැමාගයක්ම මෙන්න මේ දාහය පාදී සංඛ්‍යාවලින් තමයි පටන් ගන්න. ඉතිං මතක තියාගන්න දහයිපාදය සංඛ්‍යා තමයි අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්න මුළල් ලෝකම භාවිතා කරනඇද දහයිපාදය සංඛ්‍යයා. එතකොට ඔයාලට කල්පනාවන්න පුළුවන් දහයිපාදය කියලා කියනවන එකේ පාද දෙකේ පාදේ තුනේ පාදය හතරපාදය පහේපාදය කියලා තියෙන්න්න පුළුවන් නේද කියට. ඕ එහෙම තියෙන්න්න පුළුවන්. ඕනෑම පාදයක සංඛ්‍යාවක් තියෙන්න්න පුළුවන්. ඉති මේකත් අපම විරත්්තිදිකට කියනවනන් එකක භාෂාවන්ගේ තමයි. අපි ඉංග්‍රීසි භාෂාවෙන් යම්සි වචනයක් කියවන ඒකම සිංහල භාෂාවන අපිට කියන්න පුරා. ඒ වගේම තමයි දහයපාදයේ සංක්‍යයක් භාවිතා කළාට තවත් අපිට ඒ අගයන්ම ලියන්න පුළුවන් වෙනත් පාදේ සංඛ්‍යයා වඩ. ඉතින් හනම් මේවාලට මේ පාඩම වාලට ලැබෙන එක ආකාරයක් තමයි දෙකේ පාදයේ සංඛ්‍යා. ඉතින් අපි දැන් සාමාන්‍යයෙන් භාවිතා කරන දහයපාදය සංඛ්‍යයා ඇැරු න හම දෙකේ පාදේ සංඛ්‍යයාගැන තමයි අද මේ පාඩම මේ කතා කරන්න යන්න. තුනේ පාදේ සංක්‍ය හතර පාදේ සංකයා ගෙන නම් කතාකරන්න යන්නේ නැහැ ඒ මේ පාඩම ල්ට වාල විශය නිදශය තියනදකේ පාදේ සංකයා ගන කතා කරන්න විතර. දි දේ පාදේ සකය හැදනු දිහයි හොයාගන්ඩ දිය බිනගත්තම සාමාන්‍යෙන් මේ පාඩමිවරද්‍යවලට තේරේ තුනේ පාදේ හතර පාදයත් ඒ ආකාරයටටම තමයි. යන්නන්නේඉතින් ඒ හැදුන කොහොම කියනකත් වාලටම හිතාගන්න පුුවන්වෙේ ති ෙන බලමු දෙකේ පාදය සංක්‍යටි කොද හැදෙන්නේ අපි දම්ාවිතා කර දයයි පාජය සංක්‍යයා වගේම දෙගේේ පාජය සංකයක් කොමද බි යන්නන්නේ දෙේ පාජ සංකයක් කොහෙන්ද එන්න කියන එක. රයිටටම බලමු ඒක දනගඩවාල මතකැමි ගණරාමේ මට වශ්‍ය වනා හය පපදේල අදි හයි බිදිනි බය දාහයකේ වල හක හ වශ්‍ය වුණ ඒගේ. ඒ පද ද ම අ වශ ව දක ිදුව ල දෙකේකේ ල දක දකගේ දෙකේ න ට වශ වෙන ේටි ල මත්‍රතිය ගනී මතමමදගත් ඉදිරියේදිත් අවශ්‍ය වෙනවා එක නිසා මමවල්ට කියර දෙන්න ආයිතරට ඕනවදදි තැන්ගල තම කොන වෙන්න කියලා ැනට මේ අවශ්‍ය වන නිසාම ුට්ක් වට මතක්වන තම ේට කාලට පෙන්ව වලට මතක ඇ නටදකේ එක ල දෙකයිදක ද බ හතයිොදක ද ල හදන්න රත්්ක. හ ඒිය දෙක තුනේ බල අටයි එ දෙකර දෙෙක් හතරයි හතරු දෙක අට ආදී වශයෙන් තමයි හැදන්න. ඉතින් ඒවිදියට ආලට ඒවිදියට ඒටික මතකතියාගන්න අවශ්‍යයි මේ ග මේ පාඩ මේ පුරාවටම එම මේ කොටස්ටික අවශ්‍ය වෙනවා. හරි අපි බලමු උත්තාව චටිකාරණයක් අපි මතකතියා ගණඩවශ්‍ය මේකින් මං කියර කියන්න මෙන මේ කොටසකි කියන්නේ දහයපාදේ සංඛයා නිරූපණය කිරීමේදී අපිට එක් ස්ථානයක ලියන්න පුළන් උපරිමාගේ නාවයයි. දිකට කියනවාලා බලන්න මෙන්න මේ කූරකට දන්න පුලන් බෝලාගාන කියර කියල දවල දකතියාගෙනේටය නමයයි නේද. ඒකඇ මේ ධහයපාදය සංඛ්‍යල ඇද ඕනම එක තැනකඩිමින්නම හය පහ දෙක තුන අපි ලිරතිවනේද. ඒකට නමේ ලියන්න පුළුව. ඒට වැඩිය ඉලක්කවන් මෙදන ලියන්නට හැකියාව නැහැ. අයිති ඒක නිසා අපි ඒකට කියනවා එක ස්ථානක ලියන්න පුලන් වැට්ටිමාගේ නමයයි කියන. එහම් දහයපාදේ සංඛ්‍යාවල ලියන්න පුළුවවා වැඩිමමාගේ නමයි. දෙේ පාදය සංාවල දෙකේ පාදේ සංඛ්‍යාවල ලියන්න පුළුවන් එක්ක ස්ථානය ලියන හැක්කේ එක දක්වා පමණි බලන් දේන අපට භාවිතා කරතිනි ලක්කං ානත් කුඩාාවේගෙන යනවා ඒ යන්නේ දහයපාදේී ලක්ක අපට දහයක් ලියන්න ඕන ස්ථානක ලියන්න පුුවන් කියෙන බිින්දුවීමටන් ගත්ව නමේ දක්වා. නමුත් දෙේ පාදේලි අධ්‍යපල ලියන්න පුුවන් බින්දුව සහ එක කෙනෙ ලක්කන් දෙක විතරයි ලියන්න පුළුවන් එක ස්ථානකට දෙක ලියන්න බෑ දෙකේ පාදේ ලි අදදි. මෙන්න මේ වගේ උදාහර්‍ය බන් මේ කහ පාටින් වන්දක් කළතින් මෙන්න මේ වගේ තමයි ලියන්න පුළුවන් එකක් බිින්දුව එකයිඒ එකයි 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 බිඳුවයි එකයි එකයි. එතකොට මේ විතර්තමයි අපිට කිය ටත්වවෙන්නේ ගහනක්න මේ එක් දස කොහයි කිය ලබි කියන්න නැහැ. එක බිින්දුු එක එක කියල තමයි ලියා කියන්න අපි දෙකේ පාදේ සංඛ්‍යයා කියද්දිී. හැබැයි මෙතන යටටින් දෙක කියලා ලියන්නත් ඕට මෙතර දෙ ෙ ලිේ නැත්තත් මේ සාලකරන්නේ. දහයපාදයේ සංක්‍යාවක් ලෙස. මොකද ලෝකේම සාමාන්‍ය දහයිපාදය සංඛ්‍යයාලියන්නේ නික කවර රික්මක්ලිවොත් ඕනම කෙනෙක් සලරන එක දහයපාදය සංක්‍යාවක් විදිීට. ඉතින් අපි මේක දහයිපාදයක්න මේක දෙේපාදයක් කියට මට දෙක කියලා ලියන්්ඩම වශ්‍යයි. කුඩාවට යටින් දෙක කියලා අපි ලියනවා දෙකේ පාදය සංඛ්‍යාවක් කිය හඳුන්. ඉතින් ඔන්නෝක තමයි දෙකේ පාදේ සංක එහමනත්ත දීමේ සංඛ්‍යයා කියලා හඳුන්වන් එහනං මේ පාඩම පුරාවටම අපිට දැඟගෙන ගණඩ වෙෙන්නේ දීමේ සංඛ්‍යයා ගැන්න. ඉතින් දෙකේ පාදේ සංකයා කියනටඩ දීමේ සංකයයක් කියනක ලස්සන නිසා සාමාන්‍යෙන් අපට භාවිතරම භාවික කරන්නට ව දීමේ සංකයා කියන වචන නිසා මම දීමේ සංකයා කියල වලත්ක කතා කරන්දි කියන්න. ඔේ මතකතියාගන්න අපි දහයිපාදේසා දෙකේ පාදය කියනේම තමයි අපි මේ භාවිතා කරන ඉලක්කං අපසාමානය භාවිතා කරන දාහය පාදයේ සංකය එකටගෙන දශ මේ සංක්‍යයා කියල අපි ඒක දැම්රි පරිවර්තනය කරන්නසා අපි ගෙන ගඩ දැයින්නේ දීමේ සංකයා ගැන අපි ඒකට සාමාන්‍යෙන් දෙකේ පාදේ සංක්‍යයා තමයි දවි මේ සංක්‍යයා කියලා කියන්නේ. බල මුලිින් දැ පිට මේ පාඩමේ කරන්න දින අභ්‍යාස ොකක්ද කියන ේද මොකක්ද අපිට කරන්න තියන්නේ කියෙන පහත දශ මේ සංකයක් දීමේ සංක්‍යාවලට හරුවන් ආ මංව මේ ජාති දෙකක් කිය ලක්ණන්ඩියන ජාති දෙකක්. අපි හිතමුකෝ ඉංදීසි භාෂාවෙන් තියෙන එකක් සිංහල භාෂාවට පරිවර්තනය කරනවාගේ දශම සංක්‍යයාගනි දහපද තින සංක්‍යාව අපිද හරවන්ඩයි යන්නේ දීමේ සංඛ්‍යාවකට. වටිනාකමිනස්සෙනවාද වෙනස්සෙ නැහැ. හත්තේ වටිනා කමෙහෙමම තියෙද්ද අපි හරවන්ඩයි දැයි යන්නන්නේ දීමේ සංක්‍යාවලට. පිතමකු යම් කිසි කට්ටියයක්න්නවා එයා අයට තේරෙන දීමේ සංක්‍යාවලින් ලිතරයි. එ අපියටට හරෝල කිය නො මේ හතකිවටයා දන්නේ නෑ එන අපිහතයායටට ලීල පෙන්න්නන් ඩෝඩ දීමේ සංක්‍යාවලට. කොහමද මේක හරවන්නේ. ්‍රයිටයින් බල කොම රන්නේට මමහට ගානක් දෙක් කියල දෙන්නම් ඉතාමත්ම සරලවා. බලු පලවිනි ගානුවල්ම පිතුසාකච්චාරනවා අපිස් සෙල්ලාම කරන්නඕන මේ හත කියන ලක්කම අපි දම්මේ හත තියනෙ දහයපාදෙන්නේ රයිට් හත අපි ියෙනවා? ඒ බෙදීමේ ක්‍රමයකින් තමයි යන ෙදාගන බෙදාගන තමයි පල්හැට ඇන්න තියන්. මේ වගේවයි රහටත්වලට ඕනව ටිසල තොර දක ඇති. හැබයි මේක ඒ දියම එකක් තමයි. දෙක අපි සාමාන්‍යක බෙදාන්නෙක මයි හමරිස්ම බදාන්න දෙින්. හැමරිස්ස විරන්නන්නේ දෙකින්. ඒකට හේතු තමයි. අපි ලියන්න ෙේ පාද නිහර ක දන්. යිිතුම් එක පහරුවන්ට තින තුන පාදන්න තුනෙ ෙදන්න අපහේ පාදේන පහහි ෙදන්න්නමත් ඒේ අපි පශන අපේවිශේ නිර්දේශය අපි පාිමේ යන දෙකේ පාද විතරයි අප දෙක විර වශවෙන්නේ ඒනන් ඉතාමත් සරලයි අපි දෙකෙන් ෙදන්න පටන්ගම්. රයිට් බලන් දැන් හතම බෙදවා දෙකින්. ්‍රයිට් මෙතන මෙම හත කරලියලා මේ ඉදිර කොටුවන් දාලා එල්ලකුරක් හැඩේට ලිර නේද දෙක කියලා පිටල්ලින එයා දහස කියන්නේකින් බෙදනවා කියන් හත දෙකින් බෙදවන් පිතුර කියද තුනයි. හතර දෙකව තුනයි නේද දෙවරත් වන. යි දෙවරත් වන හයයි හැබැයි ඉතිරි එකයි. හතයතුළි දෙකීවත් තුනයි ඉතිරිිය එකයි. ඉතින් පිරිතුර දාාන යිට යා ටිංක් තුුණයි කිය ඉතිරි වේකගම මීරක් ඇඳල මෙත්ත නිින් ලියන්න න. මෙන්න කො ස ලුද යක් නේද සාමන තුන තිරික ඉති රිටි මතිරින් දක්නක යි ් ේන අ සාසන පිතු්‍ර හමලියේලා ඉ තිරිය නින් දාන න නන්න. ඊළඟට වල මේ ආයෝ අලි තලයක් ඇදල කරන්න ඕන නැහ ඒට යටටින් අරවගේම එල්ලකර කාය ඔන්න දින්න ඕන. මෙහම ඇන්දලා ආය දෙකින් වෙදන්නේයන්නේ. තුන දෙකින් බෙදවම නැවට උත්තරේකයි. තුනට දෙකිවයි කයි එතොට තුට දෙකින් බෙදවාමේකයි ඉතිරිේ එකයි. තුනට දෙකිවයි කයි ඉත්තිරේ එකයි නේද. ඒකත් මෙත නිල්ලියන්න ඕන. ඊට පස අපි අවසසාන් පිතුරලියන්න කොහොමද. මෙ මේ එක්ක එකක් කියන එක නකම්ම පිදාන බෙදාාන ඕනමාගේකින්මට පිතුම ලොක්කු ගානකින් පටගත් අවසානයට එකක් වෙනකම්මකින් බෙදාාන බෙධාන බෙධානයන්නඕ. මගේ තනවාට පැහදිලටි කරන විදිිය. එතකට බෙදුහාම අවසානට එක අහම නවත්තනවා ඉතිරිය මෙතනින්දානවා මෙතනින් පටන්ගරන්තම පිර ලියන්නේ එකක්යි එක ඒ එකක තැ එකකව න වට පැදිලන යක හෙද පටන්ගත්ත උ්යි එකක යටට න සාහන ියන්න්නේ යටටයින්න. නි වාරයම ලියන්න ව යටටයි. ඉති අසාහනබි ඒක් කයි එක් එ. ඉති මං මේ පැහදිලින්න මේකයට තමයි මං පැදි න්නු ක්‍රමට අනුව පැහදිි කරල දුන්න මේ විට එකයිඒ එකයි එකයි කෙල දෙද ෙල ිය න දගේ පාද නිසා. ඉතින් මේ ක්‍රේ තමයි ම හිතන්නේ තාමන්න සරල ක්‍රමේ අපිට කරන්න පුල මේ තාව වෙනමෙනන ක්‍රම තිබුණනොත් සම ද තවත් ක් කිස රහ ගහිල් උත්තර යාරග ිය න්න. බුවන් එත මගේත ව ස්සරටය නොට පිරිිතුර මෙතන නවත්තු හම අවශ්‍යනෑ මෙතන මෙතැන එකෙන් පටරන් අපට ලිය යන්න පුලුවන් කියෙලම මත ට ඉතාමත් පහසු වයි කියල ති මේ විදිට භාවිතා කරන්න වල හදද අවසාන පිළිතුර මේ විදිරයි ලැබෙන්න.ි බලමු ල්ලඟ කොටස ොමදරන්න කියලා ඊලංගොට බලම එකින් එකට වට පැදික දෙන්න. ඊරඟට තින දහට. හරි දහාට තමඇට කරන්න තිීන්. දහටේ ඔන්න පලවෙනි පිවටමං එනවා දැන්වල චට්ටම එක බලාගන්න. ක්‍රමේ කරන රටාව ගාන හදන්නම පිළිතුර දත්තක හොමින් රටාව චුට්ටක් හරටාව මතකතියාගන්න බලන්න රථාවට ඒේරුන්ගන්න බලන්න එතකට වාට හැම ගණනක්ම හදන්ට පුලන් බල පලවෙනයට මි කරන්න කොමද දහට ලිව්වා යඔන්න බෙදෙන විදිට ලිව ෙදීමල්ලකුරක් දිරදැම්ම දෙකේ දැම්ම දෙකින් බෙදන දහට දෙකින් බෙදුවම නමයයි නේද. දහට නමයයි දෙකින් බෙදුවම නමෝරත්් දෙක දහටයි එනම් පැහැදිලි ඉතුරු වෙන්න ඉ දෙයක් නෑ බිින්දුවයි ඉතිරිර ඉතිරිය උනේ නැහැ එද වට දහට ෙ ද න තති බද ර නික ගන්න බැහ උත්තරේ බිඳුුවන බිඳදුව කර ලියන්නන එක නන් එකයි කියර ලියන් වන කියද ප ත ලියන් යි න්න පලව වැ ර ෙ කරද යටටන් ද එල්ල කර ේල ක ද න ල යිට. ඒල්ඟ පීවරේදයක්පියාන්නේ ඔන්න නමේ ආය දෙකෙන් බෙදෙන ඔන්න යටටිි රක්කන්ද නම්මයට දෙේව හතරයි. දිව හතරයි නමේ නේද. යි දෙවරක් කල්සර අටයි තිවෙනවා එකක් නේ දෙහෙනක් ඒකමිතිනින් අපි ලියල පෙන්න්න ඕන. රයි් ේනක් නමේ දෙකමට මහතරයි ත්‍රී කොන්න මැදින්ම දැක්ව. මේකත් දැන්ආයි පල්ල හැට බිදන්න වශයයි.හි බලම ඒක බදන්නන්නේ කොහොමති කියලා රයි්ේතිය ඒ බෙදපුතැන රයිට් න්න දැන් හත්තරතිබන හතරට ටිමගේල් පපුරදමදකින් ිදනාාම. හතරට දෙකේව දෙකයි ඉතිරිනාද කියරරි නැහැ ඉතිරි බින්දුුවයි යි න හතරෙ එකින් බිදුවම පිතුර දෙකයි කියල මතරින් ද ඉතිරි බිදුවයි කියලා දන්න නති බිතින් ගාන අසංකරන්න බැහෑ අපි තවත්තිස්සරට යන්නු මංකවාස අවසන්කරන්න අවාසානයට එකක් ආවට පස්ස කියල. නම් තවත්තකක් මෙදන යටටින් ඇදල අය දෙකමතතිින් කියලා දෙකට දෙකේව කියරි කියලා බලන්නඕන. අපි බලම ඒ පෝ රත් ඉස්රහට කියල්ල මේේ තිෙන්නේෙ යිට් හත්තරට දෙකින් බෙදුහම දෙකයි කියලාවා දෙක දෙකින් බිදහම එකයි කියන. ට දෙකේවයි එකයින හැ මොමදන්නවාන දෙක දෙක එකයි ඉතිරි බිින්දුව අයි ත නැනිකක් ඉතින් රයි දැං නම් මේ පිතුර දංකවමදල මෙතරින් ඔන්න අවසානයි මේ පිෝරන්ටික දැං යාලාගේ ගානම් පපතේන මේක විතරයි තියෙන්න්න පුළුවන් අආරමන් කරංන්නාවගේ එකින් එකට කරගන්නේ නැහැනේල මෙතනි පටන්ගත්තාම බෙදාාන විධාන 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 විධා පල් හටඇන්නයි තියෙන්. රයි් එතෝට මේ පිරිතුරවන ියන හැටි බලමු එ බිින්දුව බිින්දුව එකක් බිද බල බන් ේද හල් ල තිරදි කියලා. යිට් මේ තියෙන්නේ එක්ක අයි බින්දු දෙකයි එකයි බිින්දුු අයි රයි් හරිනේද බලවාල් පැත්ත අපිට උත්තර එකමද කියලා ආඕෝ නේද එකයි බින්දු දෙකයි ය එක මෙතනින් පටන්ගත් නේ දම මෙතනනි අනිවරෙන් පටන් ින්ට සමර හදිසිට බිඳදු දෙකයි එක ි මෙැනින් පටගරල් ලියයනොට මදගත යාන්න මෙම එකෙන් පටගන්න මරිස්සම එකෙන් පටගන්න ඕන පිළිතුර යිට් එතවට ිද ටන්න්න දියක් න එකක් වෙනකං හදාගන කියියන්න ඕන පටන්ගන්න ඒකෙන් එනිසා එකකින් පටගන්න න. එක බින්දුව බින්දුව එක බින්දුව එකක් බින්ද බින්දුව එක බින්දු න්න පිතුරලි්වා අවසාන පිතුරෙකල එකක කියලා යටටංගලියන්න මොකද අවසාන පිරිිතුර දෙකේ පාදයෙන් අපි ලබාදෙන නිසා එක අපි දැම්මකද කරේ මේ දහට කියනගේ දහය පාදේ තියන එක වටිනාකම වෙනස්සෙන්නේ නැතුව දෙකේ පාදේල් ලියන එක තම දැක් කරන්නඩ. රල්ලෙෙන්ව ලට දැන්වලට මහිතන පුළුවන් වේමිල් තිස්පයි පනසතර එඒවත් ගන්ද ගන්න සේ හඩ. තිස්පහයි පනස්ර උත්සා කරල බලන්න මේ වීඩියෝ ක හොමනමත්තල ල උත්සාකල බලන්නට කන්න පුළුවන්ද කියෙ ට පසසි චක්කල ලන මංකරපු ක්‍රමිත එක් වලගේ වැරදිමුණ හරතිනවන ඒ වටික හදාගන්නයි මංහිෙන යන්න වන්න තිස්පාගාන කොමද හැදය කියලා ඔන්න දැන් වාලගේ පිළිතුර පොතේ වාල හද පිතුර ඒ විදිහට තිය විදියට ොන්නවම. ඒ යි ස්ල්ලගේ පීවරෙන් පීර දන්රගනයන්නේ නැහැ ලදන් දන්න නිසා. හරිඔන්න බලඩ බලන්නව ලු ොහද ෙදන දානයන්න කියලා පටන්ගව බනද තිස් පහල තිස් පහනවාදකින් ොඩනටන්ගන්න. තිස් පාහෙකින් ිදන්න ගත්ම ද දෙවරක් දොලා විහතර දොස් රක්න කමවිතන ෙවර ොලහ වෙතව ව පාඩ කරගන්නේ එනන් තිස්පාපිට කටුකොල්ේකලියලා බෙදන්න පුළුවන්. කටු වැඩ විදිහට වෙනි තිස් පාහ දෙකින් පිෙදමු. යිට බලු එහම වෙද්දි මටේනවාදකවයි අදකයි එකයි පහලොවායි. මේ පාගත්තාම දෙවරක් කත දහතර ඉතිරි වෙනවා එකන්. ඒනම් තිස්පහ දෙකෙන් බෙදපුහාම දාහතයි ඉතිරි එකයි. ඉතිං ඒටික මෙතන ලියන්න ඕනේ බලුම්බාන්ඩ දාහත්තයි පිළිතුර දාහතලව ඉතිරි වෙන එක ඒක මෙතනව පැදිලනේද තිස්පානිකම් අනුවෙන්ම පිහදන්නවඕන කියර නැහැ ඒක වෙනම බෙදලා වායාලට පිළිතුරම මෙතෙන්ට ලබාගන්න පුොුව. හරි දැම් බලම්බඩ දැ දාහත් දෙකින් බෙදන්ඩප දාහතවන දෙකින් බෙදනොවම අටයි කෙලා පිතුර ලැබෙන හතරදක ට ක් ට හද දෙවර චකර හ ම චක්කර ම ිය කියල වශන දෙවර චක්කරේගන න දෙවරක් කට දහසයයි ඒකන් යි එකක් ඉතිතුරු වානේ හතර දෙකේවාටටයි එකක් කිතිරී. දහත්‍ර දෙකේවාටයි එකක් ඉතිරුවවෙන්නේ හේතුව අට වරද්දක දස ෙරකට දසේ නිසා. රැටිතරේ ඉතිරයක මෙදැනින් දන. අටයි න්න ඉත්‍රීක මැතිින් දේ. ආය දෙකෙන් බෙදරනවට හතරයි. ඒ අතරට ප න ඉතර න එන බින්දුව දාන්න තර න්න තම් බිඳද දාන්නන යි ටීල්ලඟට හතරයි. හතරයි බිඳු අපි දෙකින්. හතර දෙකින් බෙදපුහම දෙකයි. හතර දෙකින් ිලම දෙකයි ඉතිරි බිඳදුවයි. ඉතිරි බිදුවයි. ඊළඟට මේ දෙකාවම දෙක් නවත්තන්නත් දැහ. ආය දෙකින් පෙ දන්න නේ දනන්ක දෙකින් ිදමේ කයි ඉතිරි බිඳුවයි. එකක දෙකෙන් බෙදවාම දෙකරදකවයි එකයි ඉතිරි බදුවයිඉති උත්තර ටින් ාන ඉති ේ ලහිද අනොචර මෙමන්නම වි වා ෙදරති ුණන ඔන්නවාලගේ පිතුරහට මහරි ඇබයි අවසාන පිතුරලියන් ොන මෙන්න මේ විදිට මෙමතැින්ටගර. එකයි බිදුවයි බිඳුවයි බිදුවයි එකයි එකයි කියලා. උද දන්නන්නේේ යට නතම පිතුර ියන්නට පටන්ගන්නක නවසාල පිතුර එක පටන්ගන්න. වන්ඩක ලරජ නලක හරිට ේලර තියෙනනේද එකයි බින්දුතුනයි එකේව දෙකයි එකයි බිදුවයි බිඳ. යි දෙකයි කියලව නොම කුඩාවට ලේවා. බලමු ඉළංගන්න වායාල ගාන රිදි කියලා චෙක්ල බලන්න පනස් අතර පනස් අතර ඔන්න ලේරමං ඔන්න ආය බෙදන්න පටන්ගන්න යන්න. යි ඔන්න පනසර ලියන් ගත්තම දෙකින් ිදන්නො ලියන පනසරේ ලව ලකරහ ල දෙකලියූ හම අපට පනස්ත්තර නික පාරබදන්න බෑහිතෙන් අපි ලියාගන්නන කොේක ල පනස්සතර මෙම ලීල බදදු හැටිම මේ ගන තාදාරනය කටු කොලේ හරේ ල හදන ගාන පැත්තකින් හරි වඩ පුුවගේ කදාගන්නයි පනස්සතර දෙකින් බෙදපුහාම බඩ පහට දෙේ පහටෙක දෙක ෙවරදෙ හරයි කිය ලවන පහ හතර ක ඩන එකක්යි. යි එලන මම්මවිතරින් හතරගත්ත දාහතරට දෙවක් කත දාහතර ඉතිරි බින්දුව. එන පනස්සතර දෙකින්බෙදපුහාම මිසිහතයි පිළිතුර ඉතිරිවවා ද නෑ ඉතිරි බිින්දුවයි. එන ඔන්න මං ඒ ම සටන් කලතින් හැරිි බලන්න පනස්සතට දෙේවා මසිහටයි ඉතිරිවෙන්නේ බින්දුව. ඉතිරි හැ නිමසා බින්ඳදුවක් අනිවායේම දානන්න යි ටීලගට විසාහත්ෙෙන් ෙ මු සි අට දෙකෙන් ද ම පැ පත්තිල ද ත කැන ලුවාගගේ සබ තුළක් කොලයක් අරගෙන. ඒ ත ෙක ෙ වාම දෙවරක්ක දෙකයි ද හතගන්න දරත්වන හයි එකක් ඉතිරි වේෙනවා එන සිහත දෙකෙෙන් බෙදපුම දාහතුුණනයි ඉතිරියකයි. විසිහත්ත දෙකෙ බෙදපුහම දහතුන ඔන්න අටින් ලිව්වා ඉතිරි වෙන එකක ඔන්න ඉස්රහැන් ලිව්වා. විසිහත දෙකෙෙන් බෙදපුහම දහතුනයි ඉතිරියකයි. පැද නේ ඉති හට අද චකර ක් ට ඉක් මට කර න්න පුළුවවා හන දෙකෙන් බෙදපුහම හයයි එක දෙවරක් හ ොහයි ගන හතුනට දෙකව හයයි. හ ොලා ඉතිරිරද ඕහ එකක් ඉතිරෙනවානේ එ දෙවරයි දොලාහයි ඉතිරිේ එකයි. හයට දෙකෙන්බෙද පුහම තුනයි. හයට දෙකේව තුනයි නිසාම්මාන්‍ය එ හයියටක තුනයි ඉතිරි නෑ එකනම් බින්දු දාරන්නන බින්දුදාාන්නන අනිවාරයෙන්ම. යි් එතකොට තුන කිය මෙතෙන්ට හයට දෙකවත් තුනයි තුන දෙකෙන් බෙදපුහම තුනට දෙකේව තුන ඇර දෙකව එක්කයි නේද. හැබැයි එකක් ඉතුර වෙන්නත් ඕොන ඒක මෙතරින් දානවා. එකට දෙකව කිය බල නවශ්‍යද නෑ හැ දැන් අපේ වැඩේ ඉවරයි. මෙතන එක ආවට පස්සයක්ි වැඩේ නමත්තන. නවත්තල උත්තරය දාන. එන උත්තර ලියන්න ඕනටන්ගන්න මෙතැනින්. බිදුව එක බින්දුව කර න බන්න උත්තර ල තිනේදේ එකයි එකයි බිින්දුවයි යිට් එක බින්දුවයි නට යි පැහදි ද ි ලිය ො කිය නිේ. ම ත ලට පහැදිල ටිම යන්න රටවාව වගේ කොමද බෙද මෙතනති දෙවරක් චක්කර දන්නවන ගනටික හදන්න පුලන්. දෙවර චක්කරය ල ොහම දන්නවන ඒක බදන්න පුුවන් එ දීර් ෙදීම ෙද ගන්න ොක්වාගේ වත් ටක තර ක දගන්න තිය ඉතින් ලට පහැදිල ගන්න කක්. අපික් කලේ අපිට කරන් කෙල තිමුණ මොකක්ද ද මේ සංක්‍යයා ද දශමය සංක්‍යයා. දීමේ සංක්‍යවලට පරිවර්තනය කරනෙ. වටිකා වෙනස් වුෑ ඒ වටිනාකාවම තමයි හැබැයි අප ඒක ප්‍රකාශ කරේ වෙනත් ආකාරයකට දෙකේ පාදේ සංඛ්‍ය වැලි හ දැංගපිටන්ගන්ඩයන්නේ ඊළඟ වැඩේ ඉගෙනගන්න මොක දීලගඟ වැඩි අපි දැන්කරපපු වැඩේ අනිත් පැත්. ඒක කියන අපි ම ඉංග්‍රීසි වචනයක් ංහලට පාාවට හැරවෝ වගේ සිංහල වචනෙකුත් අපිට පුරුවන්ින් විශභෂාවටර වන්න අන්නන්නේ වගේ දීමේ සංඛයයා දැන්මම යන්නන්නේ දසමේ සංඛ්‍යාවට හරවන් මෙච්චරලා මකද කරේ දහයි පාදය සංක්‍යා දෙේ පාදයට හැරව. ඒගේ ද මෙතන තියනදේපාදේට හරෝපු ටික් දෙකේපාදෙන් අපි ොක දෙේපාදයේ විතරයි භාවිතා කරන්නේ යම්කිසි පුද්ගලයෙක් කියල වයාගේ ආලුවෙත් ලියන්ඩ දන්න දෙකේපාදය සංකයයක් විතරයි. ඒනම් එයා ලියන්නේම මේ විදියට ඉතිං ඔයාට මේක දිහ බලලා අපි කොහොමද හොයාගන්නේ මේක දහයපාදයක්. අපිට තේරෙන ඉලක්කං වලට අපි හරෝ ගණ්ඩයි යන්නේ. ඉතින් එන්නේ ඉන්නේ ක්‍රමේට අපි අපිසාමාන්්‍යෙන් භාවිතා කරන දහයපාදයන ඉ. අපි දැන් කරන්ඩගන්නේ කටයුත්ත ඒ කියන්නේ දීමේ සංඛ්‍ය දහය පාදයට හරවන්ඩයි යන්. ඉතින් බෙදාාගන පෙදාාගෙන ගිහිල් අපි මිත්‍රලා කෙරුවේ ඉලක්කම අප භාවිතා කරන දහයපාදය සංකයා දශමය සංක්‍ය දෙදේ පපාදයට හරෝනක. දැන් දෙකේ පාදයංකයා දශමපාදයට දශමය සංක්‍යාවලට හරවන්නමහි දැන් යන්න බලන් පල ට පෙදිි ක ර ි ත් ක බල කියලා. ඒ ුට්ක් ම ල පයින් කිය පුදේ ලට පොඩ්ඩම් මතක ති ගන්න වෙනවා. එකන දෙක වලට මතක ඇති අපි ගණකාාමුවක් හදදි ගණකරාමේ එකේවාවිකොමද දහය බින්දෙන බල. දහඒ වයිලමට දහය දෙකේ බලි දහයතුනේ බලේ දහය හතර බල අපිට භාවිතා කරන්නුනා. ඒ වගේ මේ වැඩේ අපට දිකේ පාදේයට නිදැන් හරවන්ඩයන දෙකපාද වනි හරවන්ඩයන්න නිසත් දෙකේ පාදය සංකයක් කොම හැුන කිරද ලඩ අන්නන්නේ නිසා. දෙකේ පාදෙත් එක්ක දෙකේ එකේ බලය දෙකේ දෙකේ බලය දෙකේ තුනී බලය දෙකේ හත්තරි බලපට අශ්‍ය වෙන. ඒ වගේමේ ඔක්කොමටිකමවශ වෙන්නෙත් නෑ ඒවුනට මතක තියාගන්න එක? හට හො ඒ මතක තියාගන්න ලක්කන් හතර පහක්න්න පුළුවන් අනිවාරෙන් ගනන් වලදී ඉද මේ මේ පාදෙක දෙක තුනේ බලය කිය දාටයිදේ හතර බලයක දසේ ද දේ ෙ බල දව ද හරයි ද ල දරද හතර ද ට ද රද දසේ ද තකයි ට දෙක් කරත් දෙක හට හතරයි ඒදට යන් හැමේකම දෙගුණ විවනයන්නේ දෙවරක් චක්කරයක කත් වැඩ කරන්නි එක සායච් ්‍රමාරු නැහැ මේටික මතක තියාගන්න අපි අමුදැන් මේත්ෙක්. ඊළඟ ගානකොද පටන් ගන්නේ ගබේ අප ගානකොමද හදන්න කෙල්. ඕ ඒවසන් වේ නමේ වස දියමේ සංඛ්‍යයා පාඩමට අදාළ වීඩියෝමාලාවේ පළමු කොටසයි මෙම පාඩමට අදාලා වීඩියෝස් හතරක් තියෙනවා එහි දෙවිනි කොටසත් සමඟ නැවතපි හමුුවමු එතක්කම සමට ආයිබුවන්.